සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ගෙන එන සොඳුරු නිවන් මඟ සදහම් කතිකාවත සමගි. ඉතින් මේ සොඳුරු නිවන් මඟ අප කතා කරන්නේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් උතුම් බුද්ධ දේශනා ඇසුරින්. ඉතින් මේ බුද්ධ දේශනා අපට ඊටාම සරලව, ඒ වගේම ඊටාම පැහැදිලිව අපට කියා දෙන්නට, අප සමගින් මේ උතුම් ධර්මයේ සාකච්ඡා කරන්නට මහමෙවනාවාසී ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ළමක් අප සමග එකතු වෙලා සිටිනවා. පින්වත් ස්වාමීන් වහන්සේව අපි ගෞරව නමස්කාර පූර්වක පිළිගනු ලබනවා. නමෝ බුද්ධාය. පින්වතුනි, අපි මේ සොඳුරු නිවන් මඟ සදහම් කතිකාවත ඔස්සේ මෙතෙක් දවස් අපි සාකච්ඡා කරන්නට යෙදුණ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ඒ සොඳුරු නිවන් මඟේ ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි මූලිකම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් හතර වූ සතර සතිපට්ඨානය ගැන, සතිපට්ඨාන සංයුක්තය ඇසුරුනේ අපි පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් මේ බුදු දේශනාවන් ඔබ වෙතට ගෙනාවේ. ඉතින් අපි පසුගිය වතාවේදී සාකච්ඡාවට බඳුන් කළේ මේ සතිපට්ඨාන සංයුක්තයේ සූද සූත්‍රය. අද අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ ගිලාන සූත්‍රය ඇසුරින් බුදුරජාණන් වහන්සේ මේ සොඳුරු නිවන් මඟ පුරුදු කරගන්නට දේශනා කරපු ඒ ධර්ම කරුණු. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටත් මේ ව්‍යාධි ධර්මයට පින්වත් ස්වාමීන් වහන්සේ මුහුණ දෙන්නට වුණා. දැන් බුදුරජාණන් වහන්සේ මහා ඍද්ධිමත්, මහා බල සම්පන්නයි, මහා තෙදවත්. ඒ වුණාට මේ සත්‍ය රුමු කරගෙන තියෙන මේ ලෙඩවීමෙන් බුදුරජාණන් වහන්සේට තත් දෙන්නට පුළුවන් කමක් නැහැ. උනේ නැහැ. බුදුරජාණන් වහන්සේටත් මේ ධර්මතාවයට මුහුණ දෙන්නට වුණා. ඒ කියන්නේ මේ සසරේ තියෙන නිස්සාර භාවයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට ඉගෙන ගන්න ලැබෙනවා. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ කියලා. මේ ලෝකයේ මේ පිළිසරණක් නැහැ, ආරක්ෂාවක් නැහැ. මේ අධිපතිභාවයක් මේ ජීවිතයට පවත්වන්න බෑ. එච්චර මහානුභාව සම්පන්න, බල සම්පන්න බුදුරජාණන් වහන්සේටවත් මේ ජීවිතයට අධිපතිභාවයක් පවත්තලා ඒ ඇතිවෙච්ච ලෙඩ දුක් මේ සීමා කරගන්න, මර්ධනය කරගන්න, ඒවා තමන් කරා නොයෙත්වා කියලා මැඩපවත්වන්න පුළුවන් වුණේ නැහැ. මොකද මේ ඉපදීම බුදුරජාණන් වහන්සේ දුකක් වශයෙන් අවබෝධ කරගත්තා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ අවසාන කාලයේ පින්වත් ස්වාමීන් වහන්සේ බේලුව ගමේ තමයි අවසාන වාසය සිදු කළේ. එතකොට බුදුරජාණන් වහන්සේට අපි අහලා තියෙනවා ලෝහිත පක්ඛන්දිකා කියලා මේ දරුණු බඩේ අමාරුවක් ඉවසන්න අමාරු තරමේ මේ ආබාධයක් හටගත්තා කියලා. ඉතින් මේ අසනීප තත්ත්වයේ මුල් කරගෙන මේ අවස්ථාවේදී මේ දේශනාව, මේ ගිලාන කියන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. පින්න ස්වාමීන් වහන්සේ මේ දේශනාවට ඒ පාදක වෙච්ච නිදාන කතාව අපට පැහැදිලි කරලා දෙන සීක්කවා. නමෝ බුද්ධාය. පින්න ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ මේ උතුම් දේශනාවෙදී දේශනා කරනවා මේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ආචාර්ය මුට්ටි නැහැ කියලා, ගුරු මුට්ටි නැතුව භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා කියලා. ඒ දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේට ඒ සම්බුදු වදන මුවින් පිට වෙන්න හේතුනේ විශාලා මහනුවර බේලුව ගමේ ඉද්දී භාග්‍යතුන් වහන්සේ ඒ අනිකුත් භික්ෂූන් වහන්සේලාව පිටත් කරන මේ වස්සාන කාලේ ඇවිත් තිබුණේ. ඔබ දන්න, ඔබ හිත මිතුරන් ඉන්න තැනකදී වස් වසන්න කියලා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිටත් කරනවා විශාලාමානවර අවට ගම්වලට. එහෙම ගම්වලට පිටත් කරලා භාග්‍යතුන් වහන්සේ වදාලා ඉදේවාහම් බේලුව ගාමකේ වස්සං උපගච්ඡා, බේලුව කියන ගමේදීම ඒ වස්සාන කාලේ වැඩ ඉන්නවා කියලා. ඉතින් පින්න ස්වාමීන් වහන්සේලා එහෙමයි ස්වාමීනි කියලා තමන්ගේ යහළු මිතුරන් අවටට ඒ ඇසුරේ වසාන ගත කාලි ගත කරන්න වැඩම කළා. භාගිතුන් වහන්සේ බේලු ගමේ වස් සමාදන් වුණ, වස් වැසුවා. අතකෝ භගවතෝ වසූපගතස්ස කරෝ ආබාධෝ උපගච්චි. භාගිතුන් වහන්සේ මේ වසාන කාලය තුළ පින්නස්වාමීන් වහන්සේ
කරුවා බාධගෙන අර දරුණු ආබාධයක් හටගත්තා. බාලා වේදනාවත්ති මාරන්තිකා, බොහෝම දරුණු තද වේදනා, මාරාන්තික වේදනා හටගති, කායික වේදනා. බුදුරජාන් වහන්සේගේ මේ කිසි වේදනාවක් හිතත් සමග එකතු වෙලා නැහැ. භාගතුන් වහන්සේ කෙලෙස් වලින් නිදහස්, ගැට කෙලෙස් ගැට ගැහිල්ලක් නැහැ. කායික වේදනා භාගතුන් වහන්සේට දැනෙනවා. භාගතුන් වහන්සේ මොකද කළේ? තාසුදම් භගවා සතෝ සම්පජානෝ අදිවාසේ. බලන්න දැන් භාගතුන් වහන්සේ සත්‍ය සතිපට්ඨානෙ පිහිටපු ධර්ම ස්වාමී තථාගතෝ. භාගතුන් වහන්සේ තමයි ධර්මයේ ස්වාමී. භාගතුන් වහන්සේ බොහොම සිහියෙන් නුවණින් මේ සතිපට්ඨානෙ පිහිටලා මේ කායික වේදනා අදිවාසේ ඉවසනවා. හිත යටවෙන් හිත යටවීමක් නැහැ භාගතුන් වහන්සේ. අවිහඤ්ඤමාන. ඒක නිසා භාගතුන් වහන්සේ පෙලෙන්නේ නැහැ. පෙලීමක් නැහැ. වසර පින්නසන්න මට මතක් වෙනවා මේ බුදුරජාණන් වහන්සේම වදාළ බුදු දේශනාවක් සල්ල සූත්‍රයේ. කියන්නේ බුදුරජාණන් වහන්සේ එතකොට එක හුලක පහරක් විතරයි කන්නේ. කායික වේදනාව විතරයි විඳින්නේ. ඒක මානසික වේදනාව බවට පත් කරගන්නේ නැහැ. විසංයුක්තව ඒ වේදනාව, ඒ කියන්නේ වේදනාව සමග එළින්නේ ගැටෙන්නේ නැතුව ඒක සේවනය කරන්නේ. එහෙමයි. රහතන් වහන්සේලාත් එහෙමයි. භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ සම්පූර්ණයෙන් අවබෝධුල රහතන් වහන්සේලාටත් කායික වේදනාව පමණයි හටගන්නේ. මානසික පිළීමක් වේදීමක් මේ දුක් විඳීමක් හටගන්නේ නැහැ. හරියට අර කෙනෙකුට උලකින් ඇනලා දෙවෙනි හුලකින් එතනට ආයෙන්නේ නැහැ වගේ උපමාවකින් බුදුරජාණන් වහන්සේක දේශනා කරනවා. එහෙමයි. ඉතින් අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, භාගතුන් වහන්සේ වදාලා භාගතුන් වහන්සේ ඊළඟට හිතනා කියනවා, නකෝ පන මේතම් පතිරූපං යෝහම් අනාමන්තෙත්තා උපට්ඨාකේ. කියන්නේ භාගතුන් වහන්සේ දැන් මාරාන්තික කායික වේදනා තියෙද්දී දැන් භාගතුන් වහන්සේට හිතට ආවා කියනවා මේ උපස්ථායකින්ට කියන්නේ නැතුව, අනපලෝකෙත්තා භික්ඛු සංඝම් පරිනිබ්බායි. භික්ෂු සංඝයාට පවසන් නැතුව පිරිනුවම් පාන එක නකෝ පතිරූපං, සුදුසු නෑ කියලා භාගතුන් වහන්සේ කල්පනා වුණා කියනවා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ හැම දෙයක්ම බලන්නේ, අතීත බුදුරු කොහොමද කළේ කියලා බලලා ඊට අනුරූපව කටයුතු කරන්නේ බුදුරජාණන් වහන්සේලා. ඉතින් භාගතුන් වහන්සේ කල්පනා කරනවා ඒ නිසා භික්ෂු සංඝයාට දන්වන්නට ඕන, උපස්ථායකයන්ට කියලා පිරිනුවම් පාන්න ඕනේ කියලා ජීවිත සංස්කාරේ අදිෂ්ඨාන කරනවා. භාගතුන් වහන්සේ වදාළ මේ මෙතුණා කියන, යන්නෝනාං ඉමං ආබාධං විරියේන පටිප්පනාමෙත්වා. භාගතුන් වහන්සේ වීරියෙන් මේ ආබාධය මැඩපවත්වලා ජීවිත සංස්කාරං අදිට්ඨාය විරය, ජීවිත සංස්කාර අදිෂ්ඨාන කරගෙන වාසය කරන්න. ඒක සාමාන්‍ය කෙනෙකුට පුළුවන් කටයුත්තක් නෙමෙයි. වෙනස්සනස්සනේ සාමාන්‍ය කෙනෙකුට එහෙම කායික ආබාධේ මැඩපවත්වන්න බැහැ. දැන් භාගතුන් වහන්සේ ලෝකේ හැමදේම ජයගත්තු කෙනා, සබ්බඤ්ඤෝ, හැමදේම දන්න කෙනා, හැමදේම දකින්න කෙනා. භාගතුන් වහන්සේ දන්නවා කායික ආබාධේ පවා මැඩපවත්වන මේ ජීවිත සංස්කාර අදිෂ්ඨාන කරවන මානසික බලය. භාගතුන් වහන්සේ ඒ මානසික බලයෙන් ඵල සමාපත්තිය වලට සමවැදිලා මේ සිරු දේ තම වසඟයට පමුණුවාගත් භාගිතුන් වහන්සේ, භාගිතුන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් භාගිතුන් වහන්සේ කැමති කාලයක් ඒ විදිහට ජීවිත සංස්කාරය අදිෂ්ඨානය කරනවා. නමුත් භාගිතුන් වහන්සේ මේ සංස්කාර දුක්ඛක් වශයෙන්ම අවබෝධ කරලා ඒ වගේ නොඇලි නොගැටි අත්හැරලා තියෙන්නේ. භාගිතුන් වහන්සේ දැන් මෙතන මේ විදිහට අදිෂ්ඨාන කරන්නේත් ඇයිද? ශ්‍රාවකයන් උපස්ථායකයන්ට, වික්ෂ සංඝයාට දන්වන්න නැතුව පිරිනම් පාන එක ගැළපෙන්නේ නැහැ කියලා කල්පනා කරලා තමයි මේ අනුකම්පං උපාද, අනුකම්පාවට පැමිණිලා මේ භාගතුන් වහන්සේ ජීවිත සංස්කාර තුල පිහිටන්නේ. ඒ විදිහට බුදුරජාන් වහන්සේ ජීවිත සංස්කාර අදිෂ්ඨාන කරාට පසුව භාගතුන් වහන්සේ ටික කාලයකින් මේ ගිලන් ස්වභාවයෙන් නැගී සිටියා. ගිලන් ස්වභාවයෙන් නැගී සිටිලා භාගතුන් වහන්සේ වැඩ ඉන්න ඒ කුටිය පිටිපස්සේ සෙවණැල්ලේ පාඩි වෙලා ඉන්නවා. දැන් භාගතුන් වහන්සේට කායික ආබාධේ සුවපත් වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ මෙතනට වඩිනවා. භාගිතුන් වහන්සේ ළඟට වැඩම කරලා භාගිතුන් වහන්සේට වන්දනා කරලා කියනවා, වාඩි වෙලා කියනවා, භාගිතුන් වහන්සේ දිට්ඨම් බන්තේ භගවතෝ කමනීයං. යාන්තම් භාගිතුන් වහන්සේට යැපෙන්න පුළුවන් මේ සූපත් උනා කියලා දැන් පේන්න තියෙනවා. දිට්ඨම් බන්තේ භගවතෝ යාපනීයං, භාගිතුන් වහන්සේට යැපෙන්න පුළුවන් භාගිතුන් වහන්සේ පාසයෙන් ඉන්න බවක් දැන් පේනවා. දානමාන ආදී ආදී පාසයෙන් ගන්න පුළුවන් දකිනවා. දෙකලා මේ දැන් සනීපා කියලා තේරුණාට පස්සේ, කායික සූපත් භාවය තේරුම් ගත්තට පස්සේ
ආනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා, අපි මේ බන්ති මදුරක ජාතෝ විය කායෝ. ඒ වුණාට ස්වාමීනි, මගේ කය නිකන් ගල් ගැහිලා ගියා කියනවා. තද වුණා කියනවා. දිසාපි මේ නප්පක් මේ න පක්ඛායන්ති. මට මේ යන්න ඕන දිසාවක් වැටහුන්නේ නැහැ කියනවා. ධම්මාපි මං නප්පටි බන්ති. කියන්නේ ධර්මයේ වැටහුනෙත් නැහැ කියනවා. සතර සතිපට්ඨාන සිය පිහිටවා ගන්න බැරි වුණා කියන එක කියවෙන පින්නස්සන්න. භගවතෝ ගේලාඤ්ඤින්. මේ භාගිතුන් වහන්සේ ගිලන් බව නිසා ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිතටත් ඒක වද දුන්නා. ආනන්ද ස්වාමීන් සෝතාපන්නලා හිටියේ වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට ධර්මයේ පිහිටන්න බැරි විදිහට භාගිතුන් වහන්සේ කෙරෙහි තියෙන අර ගෞරවය, ලෙංගතුව පැහැදීමත් එක්ක එහෙම වුණා කියලා කියනවා. අන්න ඒ වෙලාවේ මොනවාද ආනන්ද ස්වාමීන් නැවතත් කියනවා, අපිච බන්ති මේ අහුසි. මට මේ වගේ කල්පනාවක් හැබැයි ආවා කියනවා සැනසිල්ලට. මොකද කාචි දේව අස්සාස මත්තා යාන්ට සැනසිල්ලක් අස්සාස මාත්‍රයක් තිබුණා කියනවා. නතා භගවා පරිනිබ්බායිස. භාගතුන් වහන්සේ හැබැයි පිරිනුවන් පානිකන්න නෑ. භාගතුන් වහන්සේ සියල්ල තම වසඟයට පමනවාගත් භාගතුන් වහන්සේ, නතාව භගවා භික්ෂු සංඝං ආරබ්බ කිංචි දේව උදාහරත. මේ භික්ෂු සංඝයාට මුකුත් කිව්වේ නැහැනේ. තව දැන් අවසන් අවවාදයක් වශයෙන් යමක් කිව්වේ නැහැනේ කියනකම් පිරිනුවම් පාන නැති වෙයි කියලා හැඟීමක් මට තිබ්බා කියන සන්න. ඒ අස්සසිලි මාත්‍රේ මට තිබුණා කියන. අන්න ඒක අර මෙයා තමයි මේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ආචාර්ය මුට්ටි නැහැ කියන එක. කිම්පන ආනන්ද වික්කු සංඝෝ මයි පච්චාසෙන් සති. තවත් මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා අහනවානේ. දේසිතෝ ආනන්දමය ධම්මෝ අනන්තරං අබාය රංකත්වා. අභ්‍යන්තර බාහිර කියලා හංග ගන්න නැතුව ධර්මයේ දේශනා කළා කියලා. නත්තානන්ද තථාගතස්ස ධම්මේසු ආචාර්ය මුට්ටි. අන්න ඒ වෙලාවේ පින්න ස්වාමීන් වහන්සේ තථාගත ධර්මයේ ගුරු මුෂ්ටි නැහැ කියලා භාගතුන් වහන්සේ වදාලා භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ තැන් පටන් පිරිනම් පානතේ ගුරු මුෂ්ටි නැතිව තථාගත බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කළා කියන දේශනා කළා. එහෙම පින්නසන. එතකොට අපිට ලැබිලා තියෙන අපගේ ශාස්ත්‍රඥ වහන්සේ කොතරම් අවංකව කොතරම් මහා කරුණාවකින් මේ ධර්මය අපට ඉස්මතු කරලා දීලා තියෙනවද? බුදුරජාන් වහන්සේ මේ නිවන් මඟ සම්පූර්ණ කරගන්න, සොඳුරු නිවන් මඟ වඩා ගන්න, මේ සතිපට්ඨාන ආදී මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් වඩා ගන්න, තමන්ගේ පිළසරණ තමන්ට සදා ගන්න අවශ්‍ය කරන සියලු ධර්මෝපදේශයන් බුදුරජාන් වහන්සේ ගුරු මුෂ්ටි තියාගන්න නැතුව සාමාන්‍ය ගුරුවරයෙක් අතීත කාලේ වර්තමානයේ තියෙන තමන් දන්න සියලු ශිල්ප ශාස්ත්‍ර මේ ශිෂ්‍යයන්ට ලබා දෙන්නේ අවසාන මොහොතේ ලිඩ ඇඳේදී මේ අවසානට පවසන දෙයක් තියෙනවා. මේ එක රහසේ තමන් කැමති ශිෂ්‍යයාට පවසන, හිත පැහැදිච්ච ශිෂ්‍යයාට පවසන එකක් තියෙනවා. එඹදු ස්වභාවය තථාගතයන් වහන්සේගේ නැහැ කියලායි පින්වත් ස්වාමීන් වහන්ස මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ වදාරන්නේ. ඉතින් අපිට බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදව ගන්න ඉතාම වැදගත් කරුණක් මෙතනදී ඉස්මතු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද පින්වත් ස්වාමීන් වහන්ස, මේ තථාගතයන් වහන්සේට මේ ආචාර්ය මුෂ්ටියක් මේ විදිහට නැහැ, මං සියල්ල දේශනා කළා. අර අවසරයි සනස භාගතුන් වහන්සේ ධර්මයේ බබලන්නේත් එතකොටයි කියලා. විවටෝ විරෝචිති නෝ පටිච්චන්නෝ. භාගතුන් වහන්සේගේ ධර්මයේ සැඟවුණාම බබලන්නේ නැහැ, විවෘතුණාම බබලන්නේ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. හරියට හිර මණ්ඩල බලාකුළු ආදීන් තොර වුණාම වගේ විවෘතුණාම බබලනවා, සඳ මණ්ඩලත් එහෙම විවෘතුණාම බබලනවා වගේ මේ තථාගත සද්ධර්මයේ මේ විවෘත කරන්න බබලනවා, දෙදුලනවා. දැන් මේ ධර්මය අපි මේ විදිහට හෙළිදරව් කරන්න බබලනවා. සංගවන්න බබලීමක් නැහැ. දැන් වෙන ධර්මයක් නම් ඒකට පැවැත්මක් තියෙන්නේ. හැංගිලා තියෙනකන් මන්ත්‍ර යන්ත්‍ර මන් ගුරුකම් වෙන දේවල් හංග ගන්නවා. එහෙම මිත්‍ර ධර්මය කියන්න එපා එහෙම කියලා ඒක සංගව ගන්නවා. ඒ මොකද භාගතුනායි ධර්මයේ නෝන නිසා. භාගතුනායි ධර්මයේ සංගවීමක් නැහැ. විවෘත කරන්න බබලනවා. ඒ වගේම අවසාන වත අවසින් භික්ෂු සංඝයා මට අමතන්න ඕන. ඒ වගේම මේ ඒ ගුරු මුත්‍රි සභාවගෙන අවසාන අවවාදය මම කරන්න ඕන කියන අදහස නැති වෙන්න හේතුවකුත් බුදුරජාණන් වහන්සේ වදාරනවානේ. මට එහෙම අදහසක් නැත්තේ ඇයි කියලා. එහෙමයි සන්නත්. ඒ අදහස පැහැදිලි කළොත් වෙන සන්නත්. එහෙමයි. භාගතුන් වහන්සේ දේශනා කරනවා යස්සනුන ආනන්ද ඒවමස්ස. කාට හරි හිතෙනවා නම් මෙන්න මෙහෙම. අහම් භික්ඛු සංඝං පරිහරිස්සාමිතිව. මම මේ මං යටතේ භික්ෂු සංඝයා ඉන්නට ඕන. මම උද්දේශිකෝ භික්ඛු සම්. මම කියන දේ අහලා මම උදේශන දෙයට අනුව
භික්ෂුසංඝයා ඉන්නට ඕන කියලා. මං කියන දේ මහන්න ඕන කියන අදහසක් නැහැ එහෙමයි කියලා. එහෙමයි ඒක තමයි. සෝනූන ආනන්ද භික්ෂුසඟං ආරබ්බ කිංචි දේව උදාහරේ. එහෙම කෙනෙක් නම්, එහෙම නායකයෙක් නම් මොන හරි දෙයක් තියන් ඉඳී කියනවා මේ මැරෙන මොහොත කියන්නේ. එහෙම නෑ කියන භාගතුන් වහන්සේ පිරිනම් පානතෙක් පිරිනම් පානට කලින්ම මේ සම්පූර්ණ ධර්මයේ දේශනා කළා කියනවා. තථාගතස්සකෝ ආනන්දන ඒවං හෝති. තථාගතයන් වහන්සේට එහෙම හැඟීමක් නෑ කියනවා. භික්ෂු සංඝයා මා උදෙසා ඉන්න ඕන, මං භික්ෂු සංඝයා මගෙන් මහල කරන්නට ඕන, එහෙම නෑ කියනවා. එතකොට භික්ෂු සංඝයා වුණත් ඇසුරු කළේ නොඇලුණු සිතින් භාග්‍යවතුන් නෑ වහන්සේ පදාගෙන හිටිනේ. මෙච්චර මට භික්ෂු පිරිසක්, භික්ෂුණී පිරිසක්, උපාසක පිරිසක්, උපාසිකා පිරිසක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ සරණ ගිය දිව්‍ය පිරිස හිටියා, බ්‍රහ්ම පිරිස, නාග පිරිස, සියල්ලටම නොඇලී බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු ගුණයත් අපිට හඳුනා ගන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සලායතන විභංග සූත්‍රයේදී දේශනා කරනවා මේ අනුත්තර යොග්ගාචරිය භාග්‍යවතුන් වහන්සේ කියලා. දැන් මෙතන අපි සතර සතිපට්ඨානෙ කතා කරන්නේ. මේ යොග්ගාචරිය කියන්නේ මේ ඝනමන ඝනයා පිරිස්ට අනුශාසනා කරන උතුම් ශාස්ත්‍රීය කෙනෙකුට පිහිටන්න ඕන මේ සතිපට්ඨාන තුනක් භාග්‍යවතුන් වහන්සේ තුළ තියෙනවා කියනවා. අනුත්තර යොග්ගාචරිය කියන්නේ මේ ශ්‍රාවකයන්ට ධර්මයේ කියද්දී ශ්‍රාවක පිරිස ධර්මයේ හැසිරෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙනවා නොවැළුණු සිතින්. ඒ ධර්මයේ හැතරින් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ සංවේගයට පත් වෙන මේ සත්‍ය අනු දුක නිදාස වෙන්නේ නැහැ නේ කියලා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ඒ හැසිරුණත් නොහැසිරුණත් උපේක්ෂා සිතින් වාසය කරනවා මේ ශ්‍රාවකයන්ට නොඇලී නොගැටි. ඉතින් ඒක මේ අනුත්තර පුරිස ධම්මසාරති ගුණයේ භාග්‍යවතුන් වහන්සේගේ. ඉතින් එහෙම භාග්‍යවතුන් වහන්සේ ගුරු මුෂ්ටි නැතිව මේ ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කළා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා, නමුත් සකින් ආනන්ද තථාගතෝ භික්ඛු සංඝං ආරබ්බ කිංචි දේ උදාහරෙස්සති. මේ ඒක නිසා මේ භික්ෂු සංඝයා අරබයා භාග්‍යවතුන් වහන්සේ කිසි දෙයක් පවසනවා කියන එකක් නැහැ. නමුත් මේ වෙලාවේ තථාගතයන් වහන්සේ ඉන්න ස්වභාවය පවසනවා. ඒතරහි කෝපනානන්ද ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුපත්. භාග්‍යවතුන් දැන් වයසට ගිහිල්ලා ජීර්ණත්වයට පත් වෙලා පිළිවෙලින් වයස සම්පූර්ණ වෙලා ආසීතිකෝ මේ වයෝ වත්තති. දැන් ඒතර බුදුරජාණන් වහන්සේගේ වයස මේ වෙනකොට කීයද? අවුරුදු 80කට පත් වෙලා සේතාපියානන්ද කියන මේ දැන් මේ කය ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ පවසනවා. අවුරුදු 80ක් වෙච්ච බුදුරජාණන් වහන්සේ කය කොයි වගේද කියනවා. ආනන්ද ජජ්ජර සකටං. ජජ්ජර සකටං කියන්නේ මේ දිරාගිය කරත්තයක් කරක් වගේ. වේලු මිස්සකේන යාපේති. වේලු කියන්නේ උණවලට, උණපතුරු, අර දිරපු කරත්තයකට දිරපු කැඩෙන්න බිඳෙන්න නැති උණපතුරු තියලා බඳිනවා. බැඳලා තමයි කරත්තේ පරිහරණය කරන්නේ. අන්න ඒ වගේ භාගතුන් එවමේකෝ ආනන්ද වේලු මිස්ස කියන මඤ්ඤේ මේ උණපතුරු තියපු කර බැඳලා පරිහරණය කරන කරත්තයක් වගේ තථාගතස්ස කයෝ යාපෙති. තථාගතයන් කය යැපෙන්නේ දැන් එහෙමයි කියනවා. සකර කරමු. එහෙමයි. අර බෙහෙත් කරමු. බෙහෙත් කරමි විශේෂයෙන් භාගතුන් වහන්සේගේ මේ සම්බුදු බලයෙන්, ඵල සමාපatti බලයෙන් ජීවිත සංස්කාර අදිෂ්ඨාන කරලා රුණපතුරු වලින් කරත්තේ බැඳ වගේ භාගතුන් වහන්සේ ඵල සමාපatti බලෙන් ජීවිත සංස්කාර අදිෂ්ඨාන කරලා මේ කය පවත්වනවා කියලා දේශනා කරා. ඉතින් ඒ එඹදු අසන්න භාවයක් තියෙන නිසා පින්න ස්වාමීන් වහන්සේ විශේෂ අවවාදයක් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට මේ දේශනාව ඉදි කරනවා නේද? එහෙමයි. ඒක තමයි මෙතනදී විශේෂයෙන්ම අපිට වටින්නේ. ඒක පින්න ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙන්න. එහෙමයි. මේ භාග්‍යවතුන් වහන්සේ දැන් අර යමක් පවසයි කියලා වික්ෂංගේ බලාගෙනත් ඉන්න නිසා මේ අලුතින් දෙයක් නෙමෙයි, මීට කලින් පැවසූ දෙයක්ම, නිතර භාග්‍යවතුන් වහන්සේ පවසූ දෙයක්ම දේශනා කරනවා. ඊට කලින් භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්නත් මේ බුදුරජාණන් වහන්සේ මේ කය කොහොමද පවත්වන්නේ කියලා මේ යස්මින් ආනන්ද සමේ තථාගතු සබ්බ නිමිත්තාන අමනසිකාර. සියලු නිමිති මෙනෙහි කරන්නේ නැතුව ඒකච්ඡානම් වේදනාන නිරෝධ. සමහර වේදනා නිරුද්ධ කිරීමෙන් අනිමිත්තං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති. අනිමිත්ත චිත්ත සමාධි උපදවාගෙන වාසය කරනවා කියන්නේ. එහෙන වාසය කරලා ඒ කය පවත්නවා. අන්න පින්න ස්වාමීන් වහන්සේ විමසූ කරුණ. භාග්‍යතුන් මේ වෙලාවේදී හරි පහසුයි කියනවා. පහසු තරම් ආනන්ද තස්මින් සමේ තථාගතස්සෝ. හරියට අර සානාසි කියපු විදිහට අර උණුපතුර වලින් වැඳගෙන කරත්තයක් මේ නඩතු කරනවා වගේ භාග්‍යතුන් වහන්සේ මේ මුල් කරගෙන තමයි ඇත්තට බෙහෙත් වලට වඩා මේ දේවල් වලින් ඉතිලක් තථාගත ශරීරය පහසුවෙන් තියාගන්න. තියාගන්න වෙහෙසෙන. ඉන්නනතරව තමයි දේශනා කරන්නේ. ඒ විදිහටම මේ ශ්‍රාවකයන්ටත් කියනවා මේ බලාපොරොත්තු වෙන අවවාදේ බලාපොරොත්තු වෙන අපට භික්ෂු සංඝයාට පවසනවා. තස්මා
තස්මාති ආනන්ද අත්ථ දීපා විහෙරති. අන්න භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය. තමාව දූපතක් කරගන්න. අත්ථ සරණා. තමන්ව සරණ කරගන්න. අනඤ්ඤ සරණ වෙන සරණක් කියන්න එපා. ධම්ම දීපා. ධර්මයේ දීපතක් ධර්මයේ සරණ කරගෙන වෙන සරණක් කියන්න නැතුව ඉන්න කියනවා. කොහොමද මේ තමන් දූපතක් කරගන්නේ? තමන්ව සරණ කරගන්නේ ධර්මයේ පීඨ කරගන්නේ ධර්මයේ සරණ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ තමයි. අපි මේ දක්වා මේ කතා බස් කරන සතර සතිපට්ඨානයට පැමිණ වායසය කිරීමයි දේශනා කරනවා. ඉදානන්ද බික්කු කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දුර්මනස. කය කායනුපස්සනාවෙන් වාසය කරන්න. ඒ වගේම වේදනානුපස්සනාවෙන් වාසය කරන්න. චිත්තානුපස්සනාවෙන් වාසය කරන්න. ධම්මානුපස්සනාවෙන් වාසය කරන්න. ආතාපි සම්පජානෝ සතිමා. කෙලස්තවන පීරියෙන් නුවණින් සිහියෙන්. විනය ලෝකේ අභිජ්ජා දුමනස්ස. ඉඩ දෙන්න එපා අභිජ්ජාවට, දැඩි ලෝභයට, දුමනසට ඉඩ දෙන්න නැතුව සිය පිහිටවන්න මේ කය ගැන, මේ විඳීම් ගැන, මේ සිතවිලි ගැන, මේ ධර්මයන් ගැන. අන්න ඒක තමයි භාග්‍යතුන් වහන්සේ වදාලා පිහිට පිළිසරණ වෙන්නේ. ඒ විදිහට යමෙක් විහිසෙනවද, ඒ විදිහට පුහුණු වෙනවද, හරි අපූර්වයි පින්න ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉද්දිත් ඒතරහි. ඒ වගේම මමච්චේන භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ වේවා භාගතුන් වහන්සේ වදාලා ඒ විදියට ඒතරීවා මමච්චේනවා. භාගතුන් වහන්සේ මේ ඉද්දි හරි මේ අනාගති මේ දක්වා හරි යම් කිසි කෙනෙක් මේ විදියට අත්ථ දීපා විහෙරසන් අත්ථ සරණ තමාව සරණ කරගෙන අනඤ්‍ය සරණ වෙන කෙනෙක් සරණ යන්නේ නැතු ධර්මයෙන් පීඨ කරගෙන සතිපට්ඨානය දෙනවාද තමන් තග්ගේ මේ තේ ආනන්ද බික්කු භවිස්සති ඒකේච සික්ඛාකාමත් මේ විදියට මේ පුහුණු වෙන අය තමයිගෙන අග්‍රතම අය මේ බුද්ධ ශාසනය. එහෙමයි වෙනසනස. එතකොට අපට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙන ස්වාමීන් වහන්සේ මේකෙදි කරුණු කීපයක් පහදලා දෙනවා. මේ ජීවිතයේ තියෙන මේ අස්ථීර ස්වභාවය, ඊතරම් මහානුභාව බල සම්පන්න මහා ඉර්ධිමත් භාග්‍යතුන් වහන්සේටත් ඒ කයට මේ ව්‍යාධි ධර්මයේ පැමිණ බුදුරජාණන් වහන්සේගේ කයත් දිරා ගියා. ලෙඩ දුකට බඳුන් වුණා. ඉතින් එබඳු මේ ජීවිතයක් ඔබටත් පින්නත් මහණෙනි තියෙන්නේ. දැන් මම දැන් මේ වෙලාවේදී මේ හරියට උණපතුර වලින් මේ කරත්තයක් මේ නඩත්තු කර කර පවත්වනවා වගේ මම මේ වඩාගත්තු මේ ධර්මයේ මගින් තමයි මම පිළිසරණ හදාගන්නේ. මම මේ කය නඩත්තු කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සියලු නිමිති මෙනෙහි නොකොට සමහර වේදනාවන් නිරුද්ධ කරලා මේ විදිහේ ක්‍රමයක් අනුගමනය කරමින් තමයි බුදුරජාන් වහන්සේ අන්තිමේට පහසුවෙන් වැඩ හිටියේ. ඉතින් ඒ නිසා ඔබත් මේ තමන්ව දූපතක් කරගන්න අත්ථ දීපා භික්ඛවේ විහෙර තත්ථ සරණ තමන්ව සරණ කරගන්න. ඒ වගේම අනඤ්‍ය සරණ වෙන සරණක් හොයන්න එපා. ඒ වගේම ධම්ම දීපා යේ දූපත හදාගන්න ධර්මයේ තුලින්. ඒ වගේම ධර්මයේ සරණ කරගන්න අනඤ්‍ය සරණ වෙන සරණක් කරගන්න එපා. ඉතින් මේ සරණ හදාගන්න විදිහ පින්වත් ස්වාමීන් වහන්සේ අපට බුදුරජාන් වහන්සේ පැහැදිලි කළේ සතර සතිපට්ඨානෙ වැඩිමයි කියලා. තමන්ව දූපතක් කරගන්න මේ අනාරක්ෂිත, ඒ කියන්නේ සසර සාගරේ අපි ගිලිච්ච අය, මේ සසර සාගරේ මේ සතර සතිපට්ඨානෙ නම් වූ දූපත ආරක්ෂිත ස්ථානේ අපි මේ ජීවත් වෙන්නකොට මේ කියන්නේ හදාගන්නට ඕන. පිළිසරණ අපි ධර්මයේ තුලින්ම හදාගන්නට ඕන. එහෙම නැතුව අපට අපේ කොච්චර අම්මා තාත්තා හිටියත් බලපුලුවන්කාරය හිටියත් ඒ කට්ටියකින් අපිට පිළසරණක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. අනන්‍ය සරණ වෙන සරණක් නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් අපට හෙළිදරව් කළේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපට ඉතා මැනවින් විස්තර කරලා දුන්නා. ඉතින් පින්වත්නි ඔබත් මේ බුදුරජාණන් වහන්සේ ගිලාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ගිලන් වූ අවස්ථාවේදී මේ සිහිපත් කරපු ධර්ම කාරණා හොඳින් මතකයේ දරා ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද? තස්මා තිහානන්ද අත්ථ දීපා විහෙරත. මේ තමන්ව දූපතක් කරගෙන වාසය කරන්න, තමන්ව සරණ කරගෙන වාසය කරන්න වෙන සරණක් හොයන්නට එපා. ඒ වගේම ධර්මයේ දූපතක් කරගන්න, ධර්මයේ සරණ කරගන්න වෙන සරණක් ගැන හිතන්නට එපා. ඒ සරණ පිහිට දූපත හදාගන්නට කරන්නට ඕනේ මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ඒ වගේම චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානය තුළ සිහිය පැවැත්වීම. අන්න ඒ විදිහට සිහිය පවත්වන කෙනා හික්මෙන භික්ෂූන් අතරින් බුදුරජාණන් වහන්සේ ඉද්දී බුදුරජාණන් වහන්සේ පිරිනමන පෑවට පස්සේ විදිහට හික්මෙන කෙනා
මේ බුද්ධ ශාසනයේ අග්‍ර හික්මෙන කෙනා කියලා, අග්‍ර බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට බඳුන්වන ශ්‍රාවකයා කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉතින් අපටත් ඒ බුදුරජාණන් වහන්සේගේ හික්මෙන ශ්‍රාවකයන් අතර අග්‍ර ශ්‍රාවකයන් බවට පත් වෙන්න පුළුවන්. එහෙමනම් මේ සතර සතිපට්ඨානෙ පුරුදු කරගත්තොත් පින්වත් ස්වාමීන් වහන්ස, ඉතින් අපි පින්වත් ස්වාමීන් වහන්සේට බෙහෙවින් පුණ්‍ය ආනුමෝදනා කරන අපට මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු දේශන ඇසුරින් මේ ධර්මයේ කියා දීම සම්බන්ධයෙන්. ඉතින් අපි අද දවසේ මේ සොඳුර නිවන් මඟ සදහම් කතිකාවත තුළින් උතුම් බුද්ධ දේශනාවන් සාකච්ඡා කිරීමෙන්, ඒ වගේම ඔබ ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තු මේ උදාර පුණ්‍ය ධර්මයන් අපි පින් කැමති සිරු දෙවියන්ට අපට මේ උතුම් ධර්මයේ මෙලෙසින් සාකච්ඡා කරන්නට අවස්ථාව සලසලා දෙන අපගේ ගුරු දේව උතුම් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, ඒ වගේම සියලු මහා සංඝරුවනට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයට, ඒ වගේම ශ්‍රද්ධා ධර්ම දානය සිදු කරන ඔබ සෑම සිරු දෙනාටත් අනුමෝදන් වෙත්වා. ඒ මේ ඔබ සෑම සිරු දෙනාට මේ පුණ්‍යානුභාවයෙන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අයුරින් තමන්ගේ දූපත, තමන්ගේ සරණ, තමන්ගේ පිළිසරණ ධර්මය තුළින් ඇති කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.